ඉතාමත් තීරණාත්මක මැතිවරණයට ඔබතුමාල මුදෙන්. අපිට අවුරුදු 30ක් අපේ ජනාධිපතිවරයෙක් බිහි කරගන්න අපිට හැකියාව ලැබුණේ නැහැ. අපේ නායකවරු මේ රට දියුණු කරාට පස්සේ අවුරුදු ගානකට පස්සේ තමයි අපිට අපේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, කතානායකවරයෙක්, ආණ්ඩුකාරවරයෙක්, මහා ඇමතිවරයෙක්, සභාපතිවරයෙක්, ප්‍රදේශ සභාවේ නගරාධිපතිවරයෙක් මේ ඔක්කොම මේ මැතිවරණේ මේ ඡන්ද ඔක්කොම ටික අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් මේ 21 වෙනිදා ඔබතුමන්ලා දෙන ජයග්‍රහණයත් එක්ක. එහෙනම් සහෝදරනි අපිට තියෙන ප්‍රශ්නේ 149ද 50ද 51ද 52ද කියන එක. දැන් අපි 148 ඉන්නේ. ඒ වගේම ජේපීක ඉන්නවා 128ක වගේ ප්‍රමාණයක. රණිල් ඉන්නවා 118ක වගේ ප්‍රමාණයක. නාමල් ඉන්නවා 108ක වගේ ප්‍රමාණයක. වමේ ඡන්ද තුනකට බෙදිලා 48 ඉඳලා කවදාවත් වමේ ඡන්ද තුනකට බෙදුන්නේ නැහැ. පළවෙනි අවස්ථාව. හැබැයි මට පුදුමයක් වෙන්නේ අපේ නායකතුමා. මේ අපේ පක්ෂේ විනාශ කරලා අලියා දනගස්සලා හොම්බ බිම ඇන්නවලා. හර්ෂ සිල්වා මැතිතුමාත් එනවා හොඳ අප්පුඩියක් දෙන්න එතුමාටත්. අලියා බිම දාලා ඉන්න වෙලාවක තමයි සහෝදරනි භූතයෙක් වගේ යන්න නැතුව කොහෙන් හරි අපිට ඇණයක් වෙන්න මේ පාර මැතිවරණයටත් අපේ 105ක් 6ක් අපෙන් කඩා ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා. එතුමා දිනන්න නෙමේ ඡන්දෙට ඇවිල්ලා ඉන්නේ. අපිට කෙලින්ද. එයින්ද සහෝදරනි භූතයෙක් වගේ යන්නේ නැහැ. යන්නෙම නැහැ. එයින්ද ඔබතුමන්ලා මේ 21 වෙනිදා හොඳ පණිවිඩයක් දෙන්න. මේ ගන්න ජයග්‍රහණය අපේ ජයග්‍රහණයකට නෙමෙයි අපි දෙන්නේ. ඒ ජයග්‍රහණ අපි කරන්නේ ඔබතුමන්ලා වෙනුවෙන්. අපිට සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ. අපිට බොඩිගාඩ්ලා දාගන්න ඔළුවේ උම්මාදයක් නැහැ. අපිට කිසිම දෙයක් මේකෙන් බලතල අපිට ගන්න නැහැ. අපකට අපි සාමාන්‍යයෙන් හොඳ සැප සම්පත් ජීවිතයක් ගත කරන්නේ. අපේ අම්මලා තාත්තලාට 100ට 80ට පින් සිද්ධ වෙන්න, අපේ මහන්සියට පින් සිද්ධ වෙන්න අපි හොඳ ජීවිතයක් ගත කරනවා. මේ දේශපාලන නැති වුණත් අපි හොඳින් ජීවත් වෙනවා. හැබැයි අපිට අවශ්‍ය කරන අපේ නායකවරු වගේ DS ලා, ඩඩ්ලිලා, ජෝන්ලා, JR ලා මම හැමෙලේම නම් කියනවා. මේක එපා වෙන්නේ නැහැ. මට කොච්චර කිව්වත් විජේපාල මෙන්ඩිස්ලා, හුරුල්ලෙලා, ෆෙස්ටස් පෙරේරාලා මේ වගේ මේ රටට විශාල සේවයක් කරපු නායකයෝ වගේ තමන්ගේ ධනය පරිත්‍යාග කරලා තමන්ගේ පවුල් වලට හම්බ කරේ නැහැ. කරේ රට දියුණු කරන එක. දක්ෂයෝ. අනේ පිරිස ඔබතුමාලා ඉදිරියේ ඉන්නේ එකම කණ්ඩායම. සදී ප්‍රේමස මහත්තයාගේ කණ්ඩායම බලන්න. මම බලා ඉන්නකොට මෙහෙන් එනවා චම්පික අතෙන් නැගිටලා එනවා. ඊට පස්සේ එනවා අර්ජුන රණතුංග. ඊට පස්සේ ඉන්නවා රුවන් රණතුංග එළියේ. ඊට පස්සේ එනවා ෆර්නෑන්ඩ් පූල්ලේ මැතිනිය. දෙන්නෝ දප්පුඩියක්. දොස්තරලා නායකවරු වැඩ පෙන්නලා ජීවිතේ ජයග්‍රහණය කරපියොන් අපිත් එක්ක එකතු වෙන්නේ. කාලකන්ණියෝ නෙමෙයි. දේශපාලනයට යටකැසුමක් නැතුව ඇවිල්ලා හම්බ කරලා මේකෙන් ගොඩාපු නෙවුන් නෙමෙයි අපි මේ ගන්න සහෝදරනි. ඒක හොඳට මතක තියාගන්න. ඒ මෙවුන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ එක්කයි, අනුර කුමාර එක්කයි, නාමල් රාජපක්ෂ එක්කයි. මේකයි වෙනස. අපි තෝරලා බේරලා මේ කට්ටිය ගන්න. මට හරි දුකයි මගේ පරණ මිත්‍රයා තල තතුකෝරල මැතුමිය. එතුමියත් එක්ක මම දේශපාලනේ පටන් ගත්තේ ගාමිණී නතකෝරල මහත්තයත් එක්ක මම වෙඩි කෑවේ 2001. මගේ නඩුව පාඩම් කරන්නේ අපි දුවලා නෙමෙයි වෙඩි කෑවේ. පාර මැද හිටගෙන ගාමිණී නතකෝරල මහත්තයත් එක්ක පොලිසියට අභියෝග කරද්දි මගේ නඩුව පාඩම් කරන්නේ සේනසිංහ රේව රජය පොලිසිය අවම් බලය දීම සම්බන්ධයෙන් SLR නඩුවක් එක. ඒ වෙලාවේ මම දේශපාලනේ කරේ තල තතුකෝරල මැතුමියත් එක්ක. ඉතිහාසයක් තියෙනවා ලොකු. අද එතුමිය මට දුකයි කියන්න. ඇත්තට අතුකෝරල මහත්තයා බලාගෙන ඉන්නවා නම් එතුමා ලැජ්ජා වෙයි මේ එතුමිය ගත්ත තීන්දුව සම්බන්ධයෙන්. මේ පක්ෂය ඇතුලේ අපිටත් ප්‍රශ්න තියෙනවා. මේ නායකයෝ එනකොට, මේ දක්ෂයෝ එනකොට අපිටත් පොඩ්ඩක් අපේ ප්ලේස් එක පොඩ්ඩක් අපේ පුටුව පොඩ්ඩක් එහාට යනවා. මේවා අපි විඳරා ගන්න ඕනේ. මේක ජනතාව වෙනුවෙන් නම් අපි එන්නේ දේශපාලනය කරන්නේ. මේ නායකයොන්ට මේ සියලු දෙනා එකතු කරගන්න ඕන, රට දියුණු කරන්න. තනියෙන් කරන්න බෑ. එහෙමනම් තලදා අතුකරල මැතුමිට පොඩි ප්‍රශ්නයක් තිබ්බා දිස්ත්‍රික්කයේ නායකත්වයේ සම්බන්ධයෙන්. මම දන්නවා. එහෙම ප්‍රශ්න මටත් තිබ්බා. මේ පක්ෂයට එනකොට මේ පක්ෂය හදන්න විශාල කැපකිරීමක් අපි විශාල පිරිසක් කරා. ඉතින් අපිටත් ඒ ප්‍රශ්න තිබ්බා. හැබැයි ඒ ප්‍රශ්න තිබ්බා කියලා මූණත් එක්ක තරහ වුණා කියලා නහය කපා ගන්න බෑ අපිට. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තරං කරන කාලෙත්, සටන් කරන කාලෙත් අපිට විශාල ප්‍රශ්න තිබ්බා. හැබැයි පක්ෂය අතහැරලා ගියේ නෑ අපි. පාක්ෂික අතහැරලා ගියේ නෑ අපි. එහෙනම් සහෝදරනි මම එතුමියට කියනවා, ගත්ත තීන්දුව ඉතාමත් කැතයි.
ඉතිහාසයක් තියෙනවා අපේ දේශපාලනේ. එතුමියට ඒ සහයෝගය දෙන්න තිබෙ එතුමිය දීර්ඝ කතාවක් කරා. ඒ කතාවේ වැඩක් නැහැ. ඒ ඔක්කොම වෙන අප්‍රබංශ බොරු. ඒ තිබ්බ ප්‍රශ්නේ එතුමියට දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් නායකත්වයේ සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තිබ්බන් දන්නවා ඒක. එහෙනම් එහෙම කියලා ගියා නම් ඒක නම්බුයි. එහෙනම් සහෝදරනි ඒ ගියාට තව 10කට 20කට අධික ප්‍රමාණයක් ඉන්නවා දක්ෂ අපිත් එක්ක එකතු වෙන්න දෙන්න උදප්පුඩියක් 21 වෙනිදා සියලු දෙනා එකතු කරගෙන මේ රට ගොඩ ගන්න ව්‍යායාමයක් පටන් ගන්නවා. එහෙමනම් සියලු දෙනාටම ජය වේවා. මේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරලා ආණ්ඩුව අරගෙන පළාත් සභාව අරගෙන පළාත් පාලන ආයතන අරගෙන මේ රට හදන්න සියලු දෙනාටම ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වතන සෝපය අවසන් කරන බොහොම ස්තුතියි. Thank you.